sa tikit. डिसेंबर विसिहावेनी दा लंकावट इताम शोक दिनयक सुनामी लंकावट हडावदुनु दिने एकिन अपट जीवित गणनावक अहिमी वुना एवागेम देपल रसक नैति वुना मे दुख दैनुनु मे दुख गैन कनगाटुन जात्यंतरे बोहो रटवल बटे रटवल सल्ली एव्वा ए रटवल इंदन मे रटे ए जीवितय नैति वुन अयट उदव् वेन्न ए पवुलट उदव् वेन्न कियला ए मुदल समहारु गसा कैव ඒ ප්‍රධානව ගසාකා පුද්ගලයන් චෝදනාවක් හෙල්පින් හම්බන්තොට ගිනුම තියෙන මේ ගිනුමට දාගත් එක ගැන විමර්ශනයක් කරන්න කියලා අල්ලස්සා දූෂණ උරුසමට තමයි ආන්නේ තියෙන්නේ මේ 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 කලාගන්න මේ මේකේ තියෙන රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජ සේවා පදනම මේ පදනමට මිලියන 82ක් දාලා තියෙනවා හිටපු පරාජිත ජනාධිපතිතුමා ඉතින් එතුමා මේ ගිනුමට සල්ලි දාලා ඊට පස්සේ ගිල්ටි වෙලා නැවත සල්ලි නැවත වෙනත් විදිහකින් පෙන්වන්න හදලා තියෙනවා ඒක තමයි මේ සුනාමි වංචාව කියලා කියන්නේ ඒ කියන්නේ මම කියන්නේ මෙතුමා හිටපු ජනාධිපති පරාජිත ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා වංචාය දූෂණය නියයිලා තියෙනවා ඒ කියන්නේ පෙන්වන්න හොඳ උදාහරණයක් තමයි මේක සුනාමි වංචාව මේ ගැන මේ වංචාව ගැන විමර්ශනය කරන්න हबीर हसीम महता अपे जंग पक्षी महालेखम तुमा इकल पार्लिमेंट मंत्री नडवत दम्मा इट पसे एक विमर्श ने कर डी आई जी टक लक्ष्य के वनुना एक अन्य होरे खोरकां कर पोम एक अन्य फैमिली करने के नाट लक्ष्य के वनुन प्रथम वाता इतिहास है श्रीलंका इतिहास एक अन्य होराट विरुद्ध फैमिली कारुआ फैमिली ला दानो उसावी होरा जनाधिपति वेनवा ඊට පස්සේ ෆැමිලි කරුටයි විමර්ශනය කරපු DIG මහත්තයාටයි ලක්ෂ ගාණක් ගෙවන්න වෙනවා. ඉතින් ඒ කාලේ සිද්ධ වුණේ මේ සිද්ධ වුණ සිදුවීමට ගැන තමුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණායි කියලා සුප්‍රීම කෝට් උසාවියට අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා හිටපු පරාජිත ජනාධිපතිතුමා. එතකොට ඒ පෙත්සම දාපු උසාවියේ හිටිය ඒ කේස් එක කරපු අගවිනිසුරුතුමා අද කියනවා මම ඒ කාලේ මගේ අතින් වරදක් සිද්ධ වුණා මට හිරේ යවන්න තිබුණා මං යැව්වේ නැහැ හිරේ මේ ජනාධිපතිතුමාව මං ඒ ගැන ජනතාවගේ සමාව ඉල්ලනවා කියලා හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්ව මහත්තයා දැන් කියනවා දැන් හිටපු පරාජිත ජනාධිපතිතුමා ජනතාව ඇතුළට ඉස්සරහට ඇවිල්ලා කියනවා මේ ළඟදී මම ඉන්න කාලේ මගේ අතින් වැරදි ගොඩක් සිදු වුණා අපේ ආමුදුරෝනේ මම ඒවා පිළිගන්නවා මම උසාවියට බලපෑම් කළා මම වැරදි කරපු අය දනුවක් දුන්නේ නැහැ මගේ අති වැරදි සිද්ධ වුණා කියලා. ඉතින් මම හිතනවා මේ වරදක් තමුන්ගේ තාත්තගේ දිනුමට මේ මුදල් දාගත්ත වරදක් විශාල වරදක්. ඒකට විතුමා ප්‍රසිද්ධිය සමාවිල්නවන නම් වඩා හොඳයි කියලා මම හිතනවා. ඉතින් මේක තමයි සුනාමි වංචාව. ඒ කාලේ සුනාමි වංචාව නැවතු විමර්ශනය කරන්න කියලා තමයි මම අද අල්ලස්සා දූෂණ කොමිසමට ආවේ. මොකද පහුගිය ටිකේ රාවයක් තිබුණා अपे महालेखम तुमा हिटपु महालेखम त्रिशत्नायक मैत्मा गे अल्लसाख्याट ये मेहमतिकवादी अल्लसाख्याट जनतावादर मध्यत्र कथावाद्या ये चोदनाव प्रमाणवाद मदि कि मम हिता ये चोदनाव प्रणवा मदिना मेन्न तीन कुंदम गहिला सुपीर गहिला जनाधिपति वेन्न इसल हिटपु जनाधिपति विदेश गतवेला इद्दिता मई मेदे सिद्धवुने युकोट महिंद राजपक्ष जनाधिपतिवरिया अगम इतोट अगमतिवरिया नीति मुक्त आवरण नीति मुक्त ऊट तेन्नी जनाधिपति दूरे काले इतराय इतकोट मे दिदास्तरे डिसेंबर विशिया पस सिद्धिया मिथुम जनाधिपति ऊने हिटुम पराजित जनाधिपति जनाधिपति ऊने दिदास पहे नवंबर मसे मम सियलुम පුරවැසියන් අන්ට කියලා සිටිනවා අවදියෙන් ඉන්න අපි දිගටම හුරු අල්ලනවා දැන් මහවරේ කැල්ලුවා රසිල් රාජපක්ෂ හිටපු ඇමතුමාව ඇල්ලුවා එතුමා දැන් රක්ෂිත බන්දනාගාරේ ඉන්නවා අනිත් හොරුන් අත් අල්ලනවා ඒ වගේම මේ හොරු ගැනත් අවධානයෙන් ඉන්න කියලා මොකද අපිට ලක්ෂ 62ක ජනතාවක් ඡන්දෙ දුන්නේ හොරු අල්ලන්න නමුත් මෙතනට ඇවිල්ලා දහස් ගණන් කෑ ගහනවා හොරු අල්ලන්න එපයි කියලා මේගොල්ලෝ කියන හොරු අල්ලන්න කියලා आए कि हुर्वाला अल्लाह सा दूषण कुमसमे कुमसारीश्वरी अयंकर अंड की लगा
අමතක කරන්න එපා ඕනම වීරයෙක්ට ඕනම තක්කඩි එක්කත් පිරිසක් ඉන්නවා කියලා ඕනම කට්ටියක නද කුඩු පැකට් 10ක් 2000ක් දීලා ඕනම තැනකට ගෙන්නන්න පුළුවන් එහෙනම් ඒක නෙමේ සැබෑ ජනතා මතේ සැබෑ ජනතා මතේ උනේ ලක්ෂ 62ක ජනතාවක් අපිට ඡන්ද දුන්නේ මේ හොරු අල්ලන්න මේ හොරුන්ව සිරගත කරන්න ඒ වගේම මේ හොරු හොරගම් කරපු මුදල් නැවත ජනතාවට ලබා දීම ඒ දක්වා ඒ සටන අපි දිගටම ගෙනියනවා කියන එක තමයි කියන්නේ එල්ල කරපු චෝදනා ගොඩක් ඔප්පු කරගන්න බැරි වුණා කියලා මහජන මතයක් තියෙනවා ඒක නෙමෙයි මතකද එල්ල කරපු චෝදනා ඉස්සරණම් ගරු මිහිටපු ජනාධිපතිතුමා කළේ මට මතකයි ඒක මට විජේදාස රාජපක්ෂ මැතිතුමා කිව්වා දඹුල්ලේ තෙල්ලකෝන් මැතිතුමාගේ ගෙදර ඉදදී කවුද අර අල්ලසා දූෂණ කොමිසමේ සභාපති ගුඩාහෙට්ටිද නෑ නෑ සර් ගුඩාහෙට්ටි නෙමෙයි බාලබඩමදී ආ බාලබඩදී මිනිහට ගන්නවා කෝල් අරගෙන කෝල් එක අරන් කිව්ව මොකද්ද අන්න ශිරාණි බණ්ඩාරනායක උඩට උඩපයින්නෝ එයාගේ සමියට තියෙනවා නේද සම්පත් බැංකුවේ චෙයාර්මන්ට පොඩි කේස් එකක් අල්ල මිනිහව දානවා බ්‍රයිබරි කමිෂන් එකේ ඉක්මන් කරනවා ඒ වගේ දුරකටනේ තමයි මේ බ්‍රයිබරි කමිෂන් එක පාලනය කරේ හිටපු ජනාධිපතිවරු. නමුත් අද ඉන්නේ යහ පාලනයක් තියෙන, මෛත්‍රී පාලනයක් තියෙන අපේ ජනාධිපතිතුමා කවදාවත් මේ ස්ථානෙට කෝල් දෙන්නේ නැහැ. සුප්‍රීම කෝට් එකට කෝල් දෙන්නේ නැහැ. උසාවියට බලපෑම් කරන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනවා තමුන් ඒවා කෙරුවා කියලා. ඉතින් මං හිතන්නේ මේ විමර්ශනේ හරියට කරලා තමයි ඕන කෙනෙක්ව අල්ලන්න අපි තීරණය කළා තියෙන්නේ. මුතුමගේ තව දින 100ක් අවශ්‍ය වෙයි කියලා මේ කියන දේශන එලි කරගන්න. ඇත්තෙන්ම මේ හොරුන් මේ හොරකම් කරලා තියෙන්නේ ලෝකේ ඉන්න ඉතාම efficient advanced computer hackers like කරන. ඒ කියන්නේ තාක්ෂණයෙන් ඉහළම නිර්මේ මේ computer විශේෂඥයෙක් සමග තමයි මේ හොරකම් කරලා තියෙන්නේ. කොහෙවත් ඔවුන්ගේ නම නැහැ. අම කියවිලේ දුබායි කියන රටට කියවිලේ මැරියට් හෝටල් එකේ ෂෙයාර් හෝල්ඩර්ස් 17 දෙනෙක් හිටියා. ඒ 17 දෙනෙක්ගෙන් එක්කෙනෙක් ඉන්නවා දේශපාලඥයෙක්ගේ ෆැමිලිය එක උදෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඩොලර් මිලියන 49ක්. මිලියන 49ක් ඉන්වෙස්ට් කරලා තිනවා මේ හෝටල් එකේ. මේ වගේ දේවල් අල්ලන්න සෑහෙන කාලයක් යනවා. ඒකට තමයි මංගල සමරවීර මහත්මයාගේ නායකත්වයෙන් ඇමරිකාවේ විශේෂඥ කණ්ඩායමක් හොරු අල්ලන්න එන්නේ. ඒ වගේම ප්‍රධානී තානාපති කාර්යාලයේ තානාපතිවරිය හරහා අල්ලසා දූෂණ කොමිසමේ නිලධාරීන් උරුදු පුරුදු කරන් කට්ටියක් ළඟදීම එනවා. ඒ හින්දා අපි මේ දේවල් අර පාර යන පොකට් එකකට ගහව පොකට් කාර්යයක්ව ඇල්ලුවා වගේ එකපාර කියලා රිමාන්ඩ් කරන්න අමාරුයි. මොකද දැන් වෙලේ සූදා වැනි පුද්ගලෙක් එකපාර සල්ලි දැම්මා කියපුවම පාර්ලිමේන්තු නැතුව මන්ත්‍රීවරයෙක්ගේ account එකට මේ බැංකු වලින් මේ ස්ටේට්මන්ට් එනකන් ඉන්න ඕනේ. මේ ස්ටේට්මන්ට් විමර්ශනය කරන්න ඕනේ. යම්කිසි කාලයක් ගත වෙනවා. අපි ඉස්සර වගේ අර ජෙනරල් සාර්ට් පොලිස් එකව එකපාර අරන් ගිහිල්ලා ඉරේ දැම්මා වගේ ඒ වගේ මැර දේශපාලනේ, තක්කඩි දේශපාලනේ කරන්නේ නැහැ. අපි යම්කිසි විමර්ශනයක් කරලා නීති ගරුකව ස්වාධීන කොමිෂන් සභාවට යටත් වෙලා අධිකරණයට බලපෑම් නොකර තමයි මේ හොරුන් අල්ලන්නේ. ස්ටිල් නිකලා තියෙනවා. නෑනේ විසඳගත්තේ නෑනේ එදා විධායක ජනාධිපතිතුමා තමුන්ගේ අත්නොමතික තීරණවලට බලපෑම් වලට යටත් කරලා හිටපු අගවින් සුරුවරුන්ව බය කරලා නීති අතට අරගෙන නීතිපතිවරුන්ව බය කරලා ඒ විමර්ශනේ නැවැත්තුවා. ඒ අපි කියන්නේ තීන්දුව වෙනස් කරන්න කියලා. අපි කියන්නේ හෙල්පින් හම්මන්තොට ඒ කරපු විමර්ශනේ නවත්තපු තැන ඉඳන් ආයේ ඒ ටුවිසෙත් පටන් ගන්න කියලා ඉතරයි. මේක සම්මේ බහින්ද හිතවාදීන් කියයි මම මේක මේ ඉරිසියාවට ක්‍රෝධයකට මේ පවුල එක තියෙන තරහකට කරන දෙයක් කියලා. මම හිතන්නේ හරි ජනතාව ඒ තීරණ ගන්නවා කියලා. මොකද අපි මේ බලයට ආවේ මේ හොරුන් අල්ලන්න. ඉතින් මේ හොරුන්ගේ පවුල් වල සමහර පුතු රබර් ක්‍රීඩකයන්ව මරලා තියෙනවා. ඝාතනය කරලා තියෙනවා. ඒවට චෝදනා තියෙනවා. කෝටි ගණන් සල්ලි බැංකු වල දානවා. දැන් නිකන් හිතන්න පාර්ලිමේන්තුවේ මේ අය බීලා නිදාගත්ත පහුගිය ටික. ඒ බීලා නිදාගත්ත රත්තරන් කියන මන්ත්‍රීව මේ මන්ත්‍රීවරයා ඒ අතේ තිබුණ මුද්දක් ලක්ෂ 28ක්. ජීවමන්ති මුද්දක්. අන්න සේවකයෙක් ඉන්නවා සුපුන් කියලා. මම අද කතා කළා. සුපුන් කියන ටොයිලට් එකේ තුවාලේ තිබුණලු ලක්ෂ 28ක මුද්දක්. ජීවමන්ති මුද්දක්. සුදු රත්තරන් වලින් කරපු. ඒ මුද්දලට ඉවලෙම 25000ක් ලැබිලා තියෙනවා. අපේ වේපදාරි කියන සමන් කියලා පාර්ලිමේන්තුවේ. කොහෙලා බලන්න මාධ්‍යවේදීන්ට මං කියන්නේ. කොහොමද රත්තරන් කියන මේ රෝහිත අබේගුණවර්ධන කියන එයාටත් මේ අල්ලසා දූෂණ කොමිසම මේ ප්‍රශ්නයක් තිබුණා. ඒ නඩුවට එන දවසේ යාර නායක ගැහුවා. ඊට පස්සේ හිටපු නිලධාරීන්ව මාරු කළා. ඉතින් මෙහෙමයි ඒ කාලේ ජනාධිපතිවරු සහ මේ හිටපු නායකයෝ රටේ නීති වෙනස් කළා. නීති අතගමන් වැඩ කළා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ විසඳන්න
මොකද හොරෙක් හොරකම් කළා පුරවැසියෙක් නඩු දැම්මා හොරා ජනාධිපති වුණා පුරවැසියාටයි විමර්ශනය කරපු ඩීආයිජීටයි ලක්ෂ ලක්ෂ ගෙවන්න වුණා ඉතින් හරි විහිළු තත්ත්වයක ඒ කාලේ නීතිය අද ඒ වගේ නීතියක් නැහැ ඒක බීම ඒක ඉවර කරන්න බැරි වුණා අපි ඒකයි කියන්නේ මේ විමර්ශනයේ නැවත මුල ඉඳලාම පටන් ගන්න මොකද නීතිය මුක්තියට මුවා වෙලා මේ හොර රෑන සංවිධානාත්මක හොර කල්ලිය මේ නීතියෙන් බේරුණා ඉතින් මම හිතනවා දැන් යහපාලනයක් තියෙනවා නීතිය ස්වාධීනත්වය තියෙනවා විවස්දායදේ දායකට විදායකට අධිකරණයට කවුරුත් ඇඟිලි ගහන්නේ දැන් හරි වැඩ හරි වැඩක් නේද ඇත්තම මේක හොඳ ප්‍රශ්නයක් සරත් වෙන සිල්වා මහත්තයා හිටපු අනුරුද්ධතුමා කියලා තියෙනවා මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණා ජනතාවගේ සමාව ඉල්ලනවා මම හිරේ දාන්න ඕන කෙනාව හිරේ දැම්මේ නැහැ මගේ විමර්ශනයේ තහනම් විරෝධය තිබුත් කළා කියලා එතුමා කියනවා ඉතින් මම හිතනවා ජනතාව ඒ තීන්දුවක් ගත යුතුයි මොකද අගමිසුරෝඩේ කැඩියට එතුමා කියලා තියෙනවා මට සමා වෙන්න ඉතින් මම හිතනවා ඉදිරියේදී එතුමාටත් කවුරු හරි පුරවැසියෙක් ඇවිල්ලා වැරදි තීන්දුව දුන්නට එතුමාට මේ මේ පැමිණ ලකිතිපත් කරයි මුදල මෙතන තියෙනවා මෙතන මිලියන මිලියන 82ක් වගේ මුදලක් තියෙනවා වරින් වර අරන් තියෙනවා මේ පිටරටවල වලින් ආපු මුදල් ඉතින් මේක මේ තියෙන මූණ කවුරුද දන්නව ඇති මේක පෞද්ගලික ගිණුමකට පිටර ඒ කියන්නේ මේ මේකට විස්තරයක් කරන්න ඕන සුනාමි ආපු දවසේ දෙසැම්බර් 26 වෙනිදා 2004 උප්පුවා කියලා මැරේක් හිටියා ගාල්ලේ ටවුන් එකේ ඒ ගාල්ලේ ටවුන් එකේ යුවතියක් සුනාමි රළපහරට අහුල්ලා ගසාගෙන යද්දී මේ උප්පුවා කියන මේ පාදඩය මේ තක්කඩියා අර ගෑනු ළමයව අරගෙන මේ මේ බස් ස්ටෑන්ඩ් එකට ඒ ගෑනු ළමයගේ කන කර අත ගාගෙන නැවත ඒ ළමයව වතුරට තල්ලු කරන අපි වීඩියෝ පටයකින් දැක්කා ඒ කියන්නේ සුනාමියෙන් ගසහක ආපු මිනිහ තමයි ඔක්කුවා. ඒ ඔක්කුවයි මේ ඔක්කුවයි එකයි. මම කතා කරන්නේ මේ ජනාධිපති ඔක්කුවා ගැන. ඒ ඔක්කුවා කළෙත් ඒ වගේ දෙයක්. මේ ඔක්කුවා කළෙත් ඒ වගේ දෙයක්. ඒ හින්දා ඒ ඔක්කුවත් දැන් ඉන්නවා හිරගෙදර දුක් විඳිනවා. මේ මං කියන ඔක්කුවත් හිරගෙදර දුක් විඳි යුතු මොකද සුනාමි සල්ලි කියන්නේ මේ රටේ අපේ 40,000කට වැඩි ජනතාවක් අපෙන් බිලිගත්ත මහ ලොකු ව්‍යසනයක්. ඒ ව්‍යසනය විසඳන්න පිටරටවල් අනගාඩු වෙලා ඒ උපසල්ලි හොරකම් කරනවා කියන්නේ මේ උප්පුවා කරලා තියෙන්නේ ලේස් පාස් වැඩක් නෙමෙයි. ඒකට දඬුවමක් හිමිවිය යුතුමයි කියලා මම හිතනවා. ඒ වගේම මගේ කිගුණාලිකාවෙන් ඇහුවා මම හිතන්නේ මට කට්ටියක් අරන් හිටුවා මේ බොහොම ජයට හොර රටෙන් පැනලා එනවා හොරු. එයාපෝට් එකෙන් හොරෙන් පැනලා එනවා. ආයේ එනවා ඒ හොරු ජයග්‍රාහී විලාවේ ජය වේවා කියන්නේ දාස් කරන පිළිවරාගෙන ඇවිල්ලා කොහොම හොදට එනවා CID එකට කට උතර දෙන්න. කට උතර දීලා එකපාරට කපුල අමාරු වෙනවා. මේක හරි පුදුම තත්ත්වයක්. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා බොහොම නිරෝගීව අතවනවන ඇවිල්ලා එකපාරටම CID එකේ ප්‍රශ්න ගහවුවම කපුල අමාරු වෙනවා. ඉතින් මේක හරි පුදුම තත්ත්වයක් මම හිතන්නේ මාධ්‍ය විදිහට ඕජිමාරත් ඉදා මේ එතිම ඒ දේශපාලනඥයන් අහන්න එතුමා දැන් CID එකට යනවා එතුමාට පපුවාමාරු තියෙනවද සීනි තියෙනවද කොලෙස්ටරෝල් තියෙනවද කියලා මොකද යන මිනිහා එන්නේ ලෝදපුටුවේ ඒක පුදුම තත්ත්වයක් ඒ කියන්නේ අපි හොයා බලන්න ඕනේ මොකද දේශපාලනඥයන්ට කොහොමද ප්‍රශ්නයක් අහපු කම පපුවාමාරු වෙන්නේ කියන්නේ ඒ කියන්නේ ඇත්තටම හොරගම් කරලා ඇදී යන්නේ එහෙනම් බොබිසු අවශ්‍ය දේ උච්චර දිනවෙලා